චීනයේ වුහාන් නගරෙන් මුලින්ම හඳුනාගත්තු කොරෝනා වෛරසය එහෙම නැත්නම් COVID-19 වෛරසය දැන් ලංකාවට බෝ වෙලා අවුරුද්දකුත් මාස දෙකක් ඉක්මවා ගිහිල්ලා අපි කවුරුත් ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වෙනකම් හිතුවද කොරෝනා කියන දේ අපේ ජීවිතවලට මෙච්චර බලපෑම් කරයි කියලා ලෝකේ මේ වන විට ආසාදිතින් බිලියන 169 ඉක්මවා ගිහිල්ලා ඇත්තටම හිතන්න අපේ ජීවිතවලට කොයිතරම් බලපෑමක් වෙලා තියෙනවද කියලා කී දෙනෙකුට නම් රැකියා හිමි වෙලාද අපේ රටේ තරුණ පිරිස මේ වෛරසය ලංකාවට එන්න කලින් ඇදුනේ කොළඹට රැකියාව හොයාගෙන. අද වෙනකොට කොළඹ රැකියා කරන්න තියා කොළඹ ගිහිල්ලා ඉන්න තරම්වත් නොහැකි තත්යකටපත් වෙලා. වෛරස් ගොඩක් බඩටපත් වෙලා. අපි හැමෝම ගෙවල් වලට කොටු වෙලා. දැන්වත් අපි අපේ කියලා මොනවා හරි ව්‍යාපාරයක් ආරම්භ කරත් හොඳ නැද්ද? අත්‍තරම හිතන්න. මොනවා හරි නිෂ්පාදනයක් අපිට ගොඩ යන්න පුළුවන්. අපිට රට ගොඩ ගන්න පුළුවන්. මේ විදිහට කිව්වට කවුද මේ වෙන්නතෙක් අපේම කියලා නිෂ්පාදනයක්. Tamange කියලා නිෂ්පාදනයක් කරන්න පටන් ගත්ත කට්ටිය ඉන්නේ. මොනවා හරි නිෂ්පාදනයක් ආරම්භ කරනවද කියලා තීරණය කරන්න ඕනේ ඔබ. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඒකෙන් ලැබෙන ලාභය සියල්ල තමන්ට. අයිය අපි කාටවත් අපි ශ්‍රමයේ කාලය සොච්චමකට විකුණන්න. අපි පටංගමු අපේම කියලා ව්‍යාපාරයක්. මම මේ වෙලාවේ දෙන්නම් එක බිස්නස් අදහසක්. ඇත්තටම ඔබ හිතන්න අපි හැමෝටම අවශ්‍ය දෙයක් තමයි ඇඳුම් කියලා කියන්නේ. අපේ ගමේ එහෙම නැත්නම් අපේ නගරයේ බැලුවොතින් කී දෙනෙක් නම් ඇඳුම් මහලා ජීවත් වෙනවද? එහෙමත් නැත්නම් ඇඳුම් මහලා පවුල් කීයක් නඩත්තු කරනවද? එහෙමත් නැත්නම් ඇඳුම් මහලා කී දෙනෙක් ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් බවට පත් වෙලා ඉන්නවද? ඇත්තටම ඔබ අඳින සේලු ඇඳුම් ටේලර් ෂොප් එකකින් මහ නැඳුම්ද? එහෙම නැත්නම් ඔබ සුපිරි වෙළඳ සංකීර්ණයකට හෝ නැත්නම් නගරයේ තියෙන වෙළඳ සංකීර්ණයකට සැලකට ගිහිල්ලා ඔබ ඇඳුම් මිලදී ගන්නේ නැද්ද? ඇයි ඔබට බැරි ටේලර් ෂොප් එකකින් මහපු ඇඳුම් විතරක් අඳින්න? මම පෙන්වා දෙන්නම් මේකෙ දෙකේ වෙනස. ටේලර් ෂොප් එකකින් ඇත්තටම ඇඳුමක් අපි මිලදී ගන්නවා නම් ඒ ඇඳුම තුල මුද්‍රිත රූප බොහොම අඩුයි. ඔබට රූපයක් print කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අකුරු ටිකක් print කරලා තියෙන්න ඕනේ ඔබ ටී-ෂර්ට් එකේ. ඒ විදිහ ඇඳුම් බොහෝ විට තියෙන වෙළඳ සැල්වල. බොහෝ විට පිට රටින් ආනයන කරපෙදි. මේ රිදුවලට අපේ රටේ ඩොලර් කීයක් නම් පිට රටට ගලාගෙන යනවද? මම මේ වෙලාවේදී කියනවා ඔබට සුපිරි වෙළඳ සැලකින් ගන්න පුළුවන් ඒ විදිහට මුද්‍රිත ඇඳුමක්. නැත්නම් මුද්‍රිත ටී-ෂර්ට් එකක්. ස්කර්ට් එකක්. මම කියනවා ඔබට ඔබේ නිවසේදී නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. මම එහෙම කියපුවම ඔබට හිතේ විහිල් කරනවා කියලා. එහෙම නෙමෙයි ඇත්තටම මේ කියන සුපිරි වෙළඳ සංකීර්ණවල පවා තියෙන රෙදි බොහෝ විට අපේ ලංකාවේ ගමක් තුල තියෙන කුඩා නිවසක මුද්‍රණය කරපු ඇඳුමක් වෙන්න පුළුවන්. ඔබ හිතනවා මේ ඇඳුම ගෙනාවේ පිටරටින්. අපි පිටරටින් ගෙනාපු ඇඳුම තමයි මේ අඳින්නේ. බොහෝ විට එහෙම නෙමෙයි. ඇත්තටම නිවසේදී ඇඳුම් මත මුද්‍රණයක් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඔබ මේ වීඩියෝ එකේදී බලන්න කිසිම යන්ත්‍ර සූත්‍රයක් නොමැතිව රෙදි මත මුද්‍රණය කරන්න පුළුවන් අපූර්වයි. ඒනම් ඔබට හිතෙන්න පුළුවන් මම මේ කියන දෙයත් එක්ක මේකට ලොකු හැකියාවක් අවශ්‍ය වෙනවා කියලා. එහෙම නැත්නම් මූලික ප්‍රඥාණයක් අවශ්‍ය වෙනවා කියලා. ලොකු ප්‍රඥාණයක් අවශ්‍ය වෙනවා කියලා. යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම නෑ. මම අද කියන්න යන අයිඩියා එකේ ඔබට අවශ්‍ය වෙන්නේ මේ විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබේ කැපකිරීම පමණයි. මේකට කියන්නේ ස්ක්‍රීන් ප්‍රින්ටින් කියලා. මේක ඉතාම සුළු ප්‍රඥාණ මුදලකින්, ඒ කියන්නේ රුපියල් 10,000කටත් අඩු ප්‍රඥාණ මුදලකින් ආරම්භ කරන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක්. ඔබට දවසක් දෙකක් වගේ කාලයක් තුල ඉතාම සරලව අනිවාර්යෙන්ම ඔබට ව්‍යාපාරයක් කිරීමට ආරම්භ කිරීමට හැකියමට කියා දෙන්න හැකියාව අපිට තියෙනවා. ඉතින් ඔබේම නිෂ්පාදන ඕනෑම වෙළඳසැලකට අලෙවි කරන්න පුළුවන් මට්ටම ඉහළ ප්‍රමිතියක නිෂ්පාදනය කරන්න පුළුවන් විදිහට දවසේම නිෂ්පාදනය කරන්න පුළුවන් විදිහට තමයි කියා දෙන්න අපේ බලාපොරොත්තු තියෙන්නේ. අතර මේ ව්‍යාපාරයේ උනන්දුවකින් කරන කෙනෙකුට එහෙමත් නැත්නම් මේ ව්‍යාපාරයට කැපකිරීමක් තියෙන කෙනෙකුට රුපියල් 40,000ක් 50,000ක් නැත්නම් ඊටත් වැඩි මුදලක් එක් දිනයකදී හොයන්න හැකියාව මේ ව්‍යාපාරය තුලින් තියෙනවා. මේ ව්‍යාපාරය තුලින් හම්බ කරන මුදල මේ කියලා සීමා සහිත මේ කියලා කියන්න බෑ. ඇත්තටම ඒ වගේම ඔබ ඇයි හිතුවේ නැත්තේ බතික් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ඔබට කියලා? බතික් ව්‍යාපාරයක් ආරම්භ කරන්න තාමත් ඔබ කල්පනා කරේ නැත්තේ. බතික් නිෂ්පාදන වලට ලංකාවේ කොච්චර ඉහළ ඉල්ලුමක් තියෙනවද?
ඒ වගේම බතික් නිෂ්පාදනයක් ලංකාවේදී අලෙවිවෙන්නේ කොයිතරම් ඉහළ මිලකටද? මෙන්න මේකින් දේවල් පිළිබඳ ඔබ හෙව්වේ නැත්තේ මේ වෙනතේ. බතික් කියන්නේ ඇත්තටම ඉතාම කෙටි කාලයක් තුළ ඉගෙනගෙන ඉතාම හොඳ ලාභදායී මුදලක් උපයන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක්. ඇත්තටම හිතන්න. ඔබ නිවසේ ඉඳලා කොයිතරම් කාලයක් මේ වෙනතේ කපතේ යවුවද? මේ කාලය තමයි මිනිසුන්ට නැගිටින්න පුළුවන් හොඳම කාලය. ඇත්තටම ව්‍යාපාරික සෑහෙන වැටලා ඉන්න මොහොතක්. ඔබට නව ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වෙන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ කාලය. අපි ඉදිරි වීඩියෝ වලදීත් ඔබට ලබා දෙන්නම් බිස්නස් අයිඩියා රාශියක්. නිවසේ ඉඳලා කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා. එහෙමනම් අපේ ඉදිරි වීඩියෝත් ඔබට ලබා ගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොන හරි තියෙනවා නම් comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එකක් තුලින් හමු වෙමු. ඔබට ජග්දායියට දිනක්.